ආයුබෝවන් සුබ උදෑසනක් සියලු දෙනාටම විශේෂයෙන්ම 2015 වසරේ උසස් පෙළ විභාගයට සූදානම් වෙන ආදරණීය දුවල පුතාලට ඔබ අද දිනේ මේ නරිමන්නේ ස්වාධීන රූපවාහිනිය ඔබ වෙත රැගෙනු ලබන තක්ෂිලා වැඩසටහන සමගයි මේ සඳහා සමාදර දායකත්වය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ ගණිත විද්‍යා අධ්‍යනාංශයේ කාර්ය මණ්ඩලයෙන් මම ඒ සඳහා අද සහභාගී වෙනවා මම කපිල සිල්වා ඒ වගේම අද මේ පිළිබඳව සාකච්ඡා කිරීමට පැමිණ සිටිනවා අපේ ආචාර්ය මණ්ඩලයේ ආචාර්ය ජයන්ත ලනෙල් මහතා ඒ වගේම දිනුෂියා රොඩ්‍රිගෝ මහත්මිය අපි අද දිනේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම සන්ධි පිළිබඳව අසවකල සන්ධි පිළිබඳව ඒ වගේම ගුරුත්ව කේන්ද්‍රයේ සම්බන්ධ ස්කන්ධ කේන්ද්‍රයේ සම්බන්ධ ගැටලු කිහිපයක් මේ අසවකල සන්ධි එහෙම නැත්නම් දඬු ආශ්‍රිතව අපි සලකන්නේ සමතුලිතතාවයේ පිළිබඳව අපි බලමු සමතුලිතතාවය ඇතනම් සමතුලිතතාවය අපිට හරිම වැදගත් එදිනදා ජීවිතයේදී අපේ කටයුතු වලදී ඇවිදීමේදී ක්‍රීඩාවේදී සෑම තැනකදීම මේ සමතුලිතතාවය වැදගත් වෙනවා නිදසුනක් විදිහට මට පෙන්වන්න පුළුවන් මේ වගේ රූප සටහනක් අපේ රූපයට යොමු වෙමුද එතන මෙන්න මේ ක්‍රීඩාවේදී මම හිතන්නේ ජිම්නාස්ටික් ක්‍රීඩාවේදී බලන සමතුලිතතාවය මෙතනදී ඇත්තටම අපි ගණිතය යොදා ගන්න පුළුවන් එතකොට අපි මේක චුට්ටක් සංකීර්ණයි නමුත් අපි ඊළඟට බලමු තවත් දෙයක් සමතුලිතතාවයේ පිළිබඳ වස්තුවක් එතන මේ වස්තුව ඇත්තටම බිත්තරයක් මේ තියෙනවා ගෑරුප්පු දෙකක් උඩ සමතුලිතතාවයේ රඳවල කොහොමද මෙයා මේ විදිහට සමතුලිතව පවතින්නේ ඒක තමයි ඇත්තටම මේක ප්‍රායෝගික ලෝකයේ තියෙන ගැටලු අපිට පුළුවන් මේ සඳහා ගණිතමය ආකෘති ගොඩනගන්න විසඳන්න ඊළඟ විසඳුම ඉදිරිපත් කරන්න ඊළඟ ඇත්තටම මේ ගැටලු සංකීර්ණයි අපේ තියෙන කාලය අපේ තියෙන සම්පත් අපේ දැනුම ආශ්‍රිතව ගැටලු විසඳීම අපහසුයි ඒ නිසා අපි යොමු වෙනවා ටිකක් සරල ගැටලු වලට උදාහරණයක් විදිහට කිව්වොත් මෙන්න මේ වගේ ගැටලුවක් අම්මන් කලිනුත් සඳහන් කරා අසවකර ඇති අවස්ථා ගැන අපිට පුළුවන් මේ ආකාරයට දණ්ඩක් අපි පොඩ්ඩක් රූපයට යොමු යමුද මේ තියෙන දණ්ඩක් බිත්තියකට සිරස් බිත්තියකට අසව් කරලා තියෙන අවස්ථාව අර සිරස් තිරස්ස තියෙන බලයෙන් මේ දණ්ඩ සමතුලිතව තියාගන්න අපි මෙන්න මේ වගේ ගැටලු තමයි අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ගැටලු සඳහා විසඳුම් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් මේ දණ්ඩ මත ක්‍රියා කරන්නේ දණ්ඩේ බර තිරස්ස යදා තියෙන බලය ඒ වගේම අසව්‍යයේදී යෙදෙන ප්‍රතික්‍රියාව මයිතන්නේ මේ පිළිබඳ දේවල් ඔයගොල්ල දැනටමත් දන්නවා අපි මේ පිළිබඳව තා චුට්ටක් දැනුවත් කරන්නයි උත්සාහ කරන්නේ අපි යමු ඊළඟ පිට මේ රූපයට එතකොට ඒකේ තියෙන ආමනාද මේ සමතුලිතතාවය ගැන අපි සාකච්ඡා කරනකොට අපි මොනවද විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ කියන එක මේ වස්තුව අපිට පුළුවන් සන්ධි කරන්න කොහොමද අපි සන්ධි කරන්නේ අපිට කරන්න පුළුවන් සන්ධි කරන ක්‍රම කීපයක්ම තියෙනවා සිහින් දඬු පිළිබඳව තමයි විශේෂ අවධානය සිහින් දඬු ඒවායේ කෙලවරවලදී සුමටව සන්ධි කරනවා ඒ කියන්නේ දඬු අරගෙන සිහින් සිදුරක් හදලා අපිට පුළුවන් පොඩි ඇණයක් කූණ්‍යයක් ආදී දෙයක් සම්බන්ධ කිරීමෙන් සුමට සන්ධියක් සකස් කරන්න එහෙම නැත්නම් අපිට පුළුවන් තවත් ආකාරයකට එක දණ්ඩක කෙලවරක් සහ තවත් දණ්ඩක මැද නැත්නම් වෙනත් ස්ථානයක් සන්ධි කරන්න එහෙමත් නැත්නම් අපිට පුළුවන් තව ක්‍රමයක් ත්‍රුඩ ලෙසත් සම්බන්ධ කරන්න මේ එක් එක් ආකාරයට සම්බන්ධ කිරීමෙන් අපිට ලැබෙනවා එක් එක් පද්ධති අපි ඒ පිළිබඳව අවධානය යොමු කරන්න උත්සාහ කරමු මේ ප්‍රායෝගිකව අපිට ලැබෙන තවත් සරල දෙයක් කුඩා රූපයක් අපිට පුළුවන් විශාලණය කර අඳින්න මෙතනදීත් අපිට යොදාගෙන තියෙන සිහින් දඬු හතරක් බලන්න ඔයගලන්ට දකින්න පුළුවන් සිහින් දඬු දෙකක කෙලවරවලදී ඒවා සන්ධි කරලා තියෙන ආකාරය සුමට සන්ධි ඒ වගේමයි අර කුඩා කොටසක් කුඩා දණ්ඩක් අර මැද දණ්ඩකට අපිට සම්බන්ධ කරලා තියෙනවා බැඳදී. ඒ නිසා මෙතනදීත් දඬු අසව් කිරීම තමයි ප්‍රධාන දේ දඬු වල කෙලවරවලදී හෝ දණ්ඩේ සම්විසි මැද තැනකදී තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. මම හිතන්නේ මේ උපකරණය ඔයගොල්ලෝ දැනටමත් දැකලා ඇති. මේ දිනෙන් අපිට පුළුවන් මේ වගේ ප්‍රායෝගික ලෝකයට ගණිතය පිළිබඳ අවධානය අවබෝධය යොදා ගන්න. මේ ඇටවුම් බලන්න මේ රූප සරහණයෙන් අපිට තියෙන්නේ දඬු ෘඩව සන්ධි කරලා උඩම ලක්ෂවලදී. ඒ වගේම තවත් අපිට පේනවා තැටියක් වගේ දෙයක්. ඒ තැටියත් මේකට ෘඩව සම්බන්ධ කරලා. ඉතින් එතකොට මේ විදිහට අපිට එක් එක් උපකරණ සකස් කරගන්න පුළුවන්. එතකොට මේ උපකරණ සකස් කරනකොට මෙතනදී ගණිතය දෙන්නේ කොහොමද? උදාහරණයක් විදිහට කිව්වොත් අපි මේවල එක එක දේවල් තියනකොට දඬු වල ශක්තිය අනුව අපිට
මේ දේවල් නිර්ණය කර ගැනීම අවශ්‍යයි. මෙතනදී තමයි අපිට ගණිතයේ ඉතාමත් වැදගත් වෙන්නේ. ඊළඟට මම හිතන්නේ ඔබ දැනටමත් දැනුවත් මෙවැනි ගැටලු විසඳීමේදී අපිට පුළුවන් බල විභේදනය යම් දිශාවකට කැමති දිශාවකට හෝ පහසු දිශාවකට බල විභේදනය කරන්න. ඒ වගේම අපිට පුළුවන් අපිට සුපුරුදු විදිහට කොටසක් අපිට සලකනවා සම්පූර්ණ පද්ධතියම නෙවෙයි යම් කිසි කොටසක් සමතුලිතතාවයේ එනම් එම කොටස මත බල විභේදනය කරන්න. ඒ වගේම තුන්වෙනියට අපිට කරන්න පුළුවන් ගුණ සලකන්න. මේ තමයි අපි කියනවා නම් සම්ප්‍රදායනුකූල ක්‍රම. විශේෂයෙන් බහුලව යොදා ගන්නා ක්‍රම. ඊළාට අනෙක් ක්‍රමයක් හැටියට බල ත්‍රිකෝණය මම හිතන්නේ බල ත්‍රිකෝණය සාමාන්‍යයෙන් ළමයි යොදන්නේ නැහැ. ඒක පහසුයි යොදා ගන්න පුළුවන් නම්. බල ත්‍රිකෝණය යොදන්න පුළුවන්. ඊළාට අපිට තව විශේෂ දෙයක් මොකද්ද? බල තුනක සමතුලිතතාවය. සමාන්තර නොවන බල තුනක සමතුලිතතාවය යටතේ ලාමිකයේ ප්‍රමේය යොදන්නත් පුළුවන්. ඊළත් අමතරව අපිට පුළුවන් මේ අපිට ලැබෙලා තියෙන පද්ධතියේ ජ්‍යාමිතික ගුණ එහෙම නැත්නම් භෞතික ගුණ ආදී සලකමින් මේ සමතුලිතතාවයේ පිළිබඳ දේවල් ලබා ගන්න. අවසානයේට සයින්, කොසයින්, කොට් ආදී සූත්‍රත් අපිට මේ ගැටලු විසඳීමේදී යොදා ගන්න පුළුවන්. අපි ඉස්සලම් සරල ගැටලුවකට යොමු වෙමු. අපි බලමු මේ නිදසුන මොකද්ද කියලා. බර W1 ඒකාකාර AB දණ්ඩක කැපිටල් A කලවර අචල ලක්ෂයකට අසව් කර ඇත. B සම්බන්ධව ඇති ලුහාවිතන්න තන්තුවක් A සිරස්ව ඉහළින් නැති C කප්පියක් මතින් පන්නා. එහි කෙළවරට W0 භාරයක් සම්බන්ධව ඇත. දැන් මේ ආකාරයට මේ ගැටලු කියවනට ඔයගලන්ට ඉක්මනින් මේක පුළුවන් සටහන් කරගන්න අවශ්‍ය නම් මේ ගැටලු කියනකොට අපි පොඩි රූපයක් හිතේ ඇඳ ගන්න ඕනේ. ඒක තමයි වැදගත්ම දේ. ඊළඟට අපිට කියනවා මේ ගැටලුව සඳහා 2W0 ගුණ කිරීම AC සමානයි W වතාවක් BC බව පෙන්වනවා. එතන මං කලිනුත් සඳහන් කරා හැමදෙස්සම මේ වාක්‍ය කියවන එක අපහසුයි. වෙලාව යනවා. ඒ නිසා මේ ගැටලුව ඉක්මනින් කියවන ගමන් ඒ කරුණ අවබෝධ කරගෙන මේ සඳහා රූප සටහනක් අඳින්න. අපි යලම රූප සටහනක් කොයි වගේද කියන එක. එතන ඉස්සලම අපිට පුළුවන් මේ දණ්ඩ අඳින්න. දණ්ඩ කියන්නේ අපි ඒක නම් කරමු AB අපිට දීලා තියෙනවා. ඒ කෙළවරදී දණ්ඩ අසව් කරලා. එතනින් A ලක්ෂයේ චලනය වෙන්න බෑ. භ්‍රමණය වෙන්න පමණයි පුළුවන්. ඊළාට B ලක්ෂයේදී තන්තුවක් සම්බන්ධ කරලා. එතන තන්තුවේ පවතින ආතතියක් තන්තුව සීහිදී පවතින කප්පයක් මතින් පන්නා තන්තුවේ අනෙක් කෙළවරට තියෙනවා W0 කියන භාරය සම්බන්ධ කරලා. එතන අපි විශේෂයෙන් අඳින දේවල් තමයි මේවා. දැන් අපි බලමු දණ්ඩ මත බාහිර බල. ප්‍රධාන වශයෙන් අපිට ලියන්න පුළුවන් දණ්ඩේ බර මධ්‍ය ලක්ෂයේ ස්කන්ධ කේන්ද්‍රයේ නැත්නම් ගුරුත්ව කේන්ද්‍රයේදී ක්‍රියා කරනවා. තන්තුවේ ආතතිය T. එතන තන්තුවේ ආතතිය අපිට සලකුරු කරන්න පුළුවන් B කෙළවරේදී සහ C කෙළවරේදී. අවශ්‍ය නම් අනිත් කෙළවරෙත් පුළුවන් මම හිතන්නේ ඒ ප්‍රමාණවත්. ඊට අමතරව තව බලයක් තියෙනවා හරියටම A ලක්ෂයේදී. ඒ අසව්වේදී ක්‍රියා කරන්නේ R කියන ප්‍රතික්‍රියා. එතන දණ්ඩ මත තියෙන බල අපි සලකා බලමු. මොනවද දණ්ඩ මත තියෙන බල? මම නැවත මතක් කළොත් දණ්ඩේ බර W සිරස්ව පහළට. තන්තුවේ ආතතිය දණ්ඩ මත ක්‍රියා කරන්නේ B කෙළවරකදී යම්කිසි ආනතියකින්. ඒ වගේම A හිදී ප්‍රතික්‍රියාව R. ඒ කියන්නේ එතකොට අපිට තියෙන්නේ හරියටම දණ්ඩ මත ක්‍රියා කරන බල තුනක්. එතන මේ බල එකිනෙකට සමාන්තර නැහැ. එහෙමනම් අපි දන්නවා මේ බල තුනේ ක්‍රියා රේඛා එකම ලක්ෂයක් ඔස්සේ. එහෙම නැත්නම් ක්‍රියා රේඛා ඒක ලක්ෂය. එතන මේක තමයි බල තුනක සමතුලිතතාවය යටතේ තියෙන ඉතා වැදගත්ම දේ. ඒ වගේම අපිට තාපොඩි දත්තයක් තියෙනවා C කප්පිය මතින් පැන්නු තන්තුවට W0 භාරයක් සම්බන්ධ කරලා. අපිට එතනින් පහසින් ලබා ගන්න පුළුවනේ තන්තුවේ ආතතිය සමානයි W0 බවට. දැන් අපි බලමු මේ ගැටලුව හදන්න. මම හිතන්නේ සාමාන්‍යයෙන් අපි පාසල් යන දරුවෙකුට මේ ගැටලුව දුන්නොත් එයා කියයි විභේදනය කරමු, ගුණ ගනිමු, අපි ඒ විදිහට හදමු කියන එක. ඇත්තටම එහෙම කරන්න පුළුවන්. නමුත් මට පෙන්වන්න අවශ්‍ය ඊට වඩා වැදගත් දෙයක්. මං කලිනුත් සඳහන් කරා අපිට බල ත්‍රිකෝණයේ ආදී දේවල් මෙහිදී සලකන්න පුළුවන් කියන එක. ඒ වගේ ත්‍රිකෝණයක් හොයාගන්න පුළුවන්ද කියලා බලන්න. මම හිතන්නේ අපි AD කියන කොටස ගත්තොතින් එතනදී ප්‍රතික්‍රියාව ලැබෙනවා. ඒ වගේම දණ්ඩේ බර සිරස්ව පහළට සීලක්ෂයේ තියෙන ඒට සිරස්ව ඉහළින්. ඒ නිසා A සහ C සුදුසුයි. ඒ වගේමයි CD කියන්නේ හරියටම තන්තුවේ දිශාව. ඒ නිසා ඒ බල ත්‍රිකෝණයක් හැටියට මට AC D කියන ත්‍රිකෝණය හඳුනා ගන්න පුළුවන්. මම හිතන්නේ ඒක මන් රතු පාටින් පාට කළා තියෙනවා AC D ත්‍රිකෝණය
මේ තමයි අපේ බල ත්‍රිකෝණය. එතකොට මේ බල ත්‍රිකෝණයේ එක් එක් පාදයෙන් මේ බලයන් ඒ විදිහට ක්‍රියා කරනවා. AC පාදයේ ඔස්සේ ක්‍රියා කරන්නේ හරියටම දණ්ඩේ බර. ඒ නිසා අපිට ලියන්න පුළුවන් AC දිගට දණ්ඩේ බර දරන අනුපාතය CD ඔස්සේ ක්‍රියා කරන්නේ තන්තුවේ ආතතිය. ඒ නිසා CD දිගට තන්තුවේ ආතතිය. සමානයි අවසානයේ තියෙන AD දිශාව. AD දිශාව ඔස්සේ ක්‍රියා කරන්නේ ආර්පති ක්‍රියාව. ඒ නිසා මෙන්න මේ විදිහට අපිට ලියා ගන්න පුළුවන් ප්‍රකාශනය. එතකොට අපේ ගුණ ගැනීම විභේදනය කිරීම ගොඩාක් පහසු වෙනවා. ඊට අමතරව අපිට පුළුවන් T කියන තන්තුවේ ආතතිය කලින් සොයාගෙන තියෙන නිසා W0 කියලා ඒ වෙනුවෙන් ආදේශ කරන්න. එතන මේ බල ත්‍රිකෝණයෙන් අපිට වැඩියත් එක්කම කරුණු ලැබිලා තියෙනවා. පළවෙනි සමානත්වයේ පමණයි අපිට අවශ්‍ය. පළවෙනි සමානත්වයෙන් අපිට ලියන්න පුළුවන් W0 වතාවක් AC සමානයි W වතාවක් CD. දැන් අපි හිතන්නේ පිළිතුරෙන් භාගයක් පමණ දැන් අපි හදලා අවසానයි. අපි නැවතත් ඒ රූපයටම යොමු වෙමු. දැන් අපිට සම්බන්ධ කරගන්න තියෙන්නේ මොකද්ද? CD සහ BC අතර සම්බන්ධතාවය. මම හිතන්නේ එතනදි ලස්සන ජ්‍යාමිතික ගුණයක් යොදා ගන්න පුළුවන්. ඉස්සලම් බලන්න ABC සහ GBD ත්‍රිකෝණ. මට පේනවා AC පාදය සිරස්, GD පාදය සිරස්. ඒ වගේම AGB එකම රේඛාව, CDB එකම රේඛාව. ඒ නිසා එතන තියෙනවා සමරූපී ත්‍රිකෝණ. අපිට ප්‍රමේයයක් තියෙනවා නේද? යම්කිසි ත්‍රිකෝණයක පාද දෙකක් කරහා මධ්‍ය ලක්ෂ්‍ය ඔස්සේ රේඛාවක් ඇන්දොතින් ඉදිරි පාදයට සමාන්තරයි සහ එම පාදයෙන් හරියටම භාගයක්. අපිට අන්නේ ප්‍රමේය යොදා ගන්න පුළුවන්. මෙතන තියෙන සමරූපී ත්‍රිකෝණ දෙක තමයි ABC ත්‍රිකෝණය, මම පිළිවෙලට කිව්වොත් ABC ත්‍රිකෝණය සහ GBD ත්‍රිකෝණය. ඒ වගේම G කියන්නේ AB පාදයේ මධ්‍ය ලක්ෂ්‍යය. එහෙමනම් හරියටම කැපිටල් D කියන්නේ BC පාදයේ මධ්‍ය ලක්ෂ්‍යය. එහෙමනම් අපිට විශේෂයෙන්ම ලියා ගන්න පුළුවන් CD සමානයි BC පාදයෙන් භාගයක්. අර උඩම තියෙන සමීකරණයට ඒක ආදේශ කරගන්න, ආදේශ කරගත්තොත් අපිට අවශ්‍ය පිළිතුර ලැබෙනවා. එතන මම නැවතත් මතක් කරන්න කැමති මේ ගැටලුවේදී අපි මොකද කරේ? විශේෂයෙන්ම ජ්‍යාමිතික ගුණ යොදාගත්තා. ඒ වගේම බල ත්‍රිකෝණය කියන සංකල්පය අපි මෙතනදී යොදාගත්තා. ඒක ඇත්තටම විභේදනය කිරීම, ගුණ ගැනීම ආදී දේට වඩා ගොඩාක් පහසුයි. කාලයත් ඉතිරි වෙනවා. අපි යමු තවත් නිදසුනකට. මේ නිදසුනෙන් කියන්නේ එක එකක දිග 2A සහ බර W වන AB, BC සහ CD ඒකාකාර දණ්ඩ තුනක් BC හිදී සුමටව සන්ධි කර ඇත. මාජන් පහසුව සඳහා මෙතන රූපේ දීලා තියෙනවා. අපිට කියනවා AB සිරසට ඇති ආනතිය තීටා. එහෙමනම් 2A sin තීට සමානයි 3 වතාවක් සීරිණේ බව පෙන්වන. ඒ වගේම CD ප්‍රතික්‍රියාවේ දිශාවද සොයන්න. අපිට කියන්නේ දිශාව පමණයි. අපි නැවතත් මේ රූපයේ වෙත යොමු වෙමු. ඊළඟට අපි රූපයේ මත සලකුණු කරමු බල. මොනවාද මේ අපි සලකුණු කරන බල? එක් එක් දණ්ඩේ බර. එතකොට ඒ සියල්ලම W බැගින් සිරස්ස පහළට ක්‍රියා කරනවා. ඒ වගේම අපිට තියෙනවා නාදති දෙකක්, එහෙම නැත්නම් කූඤ්ඤ දෙකක්. ඒ කූඤ්ඤ දෙක අතර දිග 2C. ඒ වගේම මේවා සුමටයි. ඒ නිසා මොකද වෙන්නේ? ප්‍රතික්‍රියාව හරියටම එම ලක්ෂයේදී දණ්ඩට ලම්බකයි. සමමිතික භාවය අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා එක් එක් ප්‍රතික්‍රියාව R කියලා අපිට සලකුණු කරගන්න පුළුවන්. ඊට අමතරව තියෙන මොනවද? මේ B සහ C සන්ධිවලදී ලැබෙන ප්‍රතික්‍රියා පමණයි. ඇත්තටම ඒවා අභ්‍යන්තර බල. ඒතර මං කැමති ඉස්සල්ලාම මේ R වල විශාලත්වය සොයාගන්න. අපිට පුළුවනි පද්ධතිය මත බල සිරස්ස විභේදනය කරන්න. අපි ඉහළට විභේදනය කරොත් ලැබෙනවා R sin theta BHD ප්‍රතික්‍රියාව. ඒ වගේම CHD ප්‍රතික්‍රියාවත් එමාගෙමයි. සිරස්ස ඉහළට R sin theta, පහළට ක්‍රියා කරනවා බල තුනක් W බැගින්. ඒ නිසා 3W. ඉතින් මේක සුළු කර ගැනීමෙන් අපිට පුළුවන් R සමානයි 3W බෙදීම 2 sin theta කියලා ලියා ගන්න. ඊළඟට අපිට කරන්න තියෙන්නේ B වටා AB මත බල සඳහා ගුණ සලකන්න. ඇයි අපි එහෙම කරන්නේ? එතකොට අපිට පුළුවන් තීට සඳහා යම්කිසි ප්‍රකාශනයක් ලබා ගන්න. අපේ උත්සාහය මේ තීට කෝණය සඳහා ප්‍රකාශනයක් ලබා ගැනීම. එතකොට මම කරන්න යන්නේ දැන් B ලක්ෂ්‍ය වටා හරියටම AB දණ්ඩ මත ක්‍රියා කරන බල සඳහා ගුණ සැලකීම. එතන මෙතනදී පොඩි වැදගත් කාරණයක් තියෙනවා. මේ B ලක්ෂ්‍ය වටා ගුණ ගන්නකොට AB දණ්ඩ මත ක්‍රියා කරන බල
අපිට සපල ගූර්ණ ලැබෙන්නේ R බලයෙන් සහ W බාරයෙන් පමණයි. එතකොට B වටා ගූර්ණ ගන්නකොට B ලක්ෂයේ සිට අර කූණ්‍යයට තියෙන ලම්බක දුර සොයා ගත්තා නම් වඩාත් හොඳයි. අපි බලමු ඉස්සෙල්ලා මේ ලම්බක දුර සොයන්න. අපි දන්නවා හරියටම මධ්‍ය ලක්ෂයේ G කියන ලක්ෂයේ සිට කූණ්‍යයට දුර C, ඒ වගේම G ලක්ෂයේ සිට දණ්ඩේ කෙළවරට A. එතකොට මම මේ රූපය ලොකු කරලා ඇඳලා තිනවා. ඔය ඇඳලා තියෙන ඇත්තටම BA දණ්ඩ. එතකොට A තිරස්තුර ලැබෙනවා C අඩු කිරීම A, ඒ වගේම කෝණය තීටා. සිරස සමග දණ්ඩ සාදන කෝණය තීටා. එතන මට අවශ්‍ය කරන්නේ B ලක්ෂයේ සිට අර R ප්‍රතික්‍රියාව ක්‍රියා කරන තැනට තියෙන දුර. අපි ඒක x කියලා ලකුණු කරමු. දැන් පහසෙන් මේ ත්‍රිකෝණයෙන් මට පේනවා තීට කෝණයට සම්මුඛ පාදයේ සීරින A සහ කර්ණය x ඍජු කෝණීය ත්‍රිකෝණය. එහෙමනම් sin තීට අනුපාතය ලියන්න පුළුවනි. sin තීට සමානයි සම්මුඛ පාදයේ සීරින A පෙදීම x. ඒ විදිහට ලියා ගන්න පුළුවන්. ඒ නිසා sin තීට ලැබෙනවා. Sorry x ලැබෙනවා. එතකොට දැන් ඊළාට මට ලියන්න පුළුවන් B ලක්ෂයේ වටා ගූර්ණය. කොහොමද ලැබෙන්නේ? වාමාර්ථ ගූර්ණය ලිව්වොතින් W වලින්. එතන W වල තියෙන තිරස් දුර අවශ්‍යයි. පහසියෙන්ම ඔගලන්ට පුළුවන් ප්‍රක්ෂේපණයට යන්න. දණ්ඩේ දිග B සිට අර බර ක්‍රියා කරන ලක්ෂයේ දුර A. ඒ නිසා අපිට ලැබෙනවා A cos θ. ඊළඟට A sin θ. ඊළඟට අපිට පුළුවන් R ගුණ කිරීම X. X සඳහා ආදේශ කරන්න. ඊළඟට අපිට ලැබෙනවා එහෙමනම් 3 W බෙදීම 2 sin θ ගුණ කිරීම සීරින A බෙදීම sin θ. අපිට පිළිතුර තාම ලැබුණේ නැහැ. නමුත් කලින් අපි සොයාගත්තා. හරියටම R සමානයි 3 W බෙදීම 2 sin θ. දැන් අපිට පුළුවන් R වෙනුවට එම ප්‍රකාශනය ආදේශ කරන්න. ඊළඟට මට දෙපැත්තෙම පේනවා W නිශ්චූණ රාශියක් ඉවත් කරන්න පුළුවන්. ඒ වගේම ඊළඟට මේ ප්‍රකාශනය සුළු කරගන්න පුළුවන්. එතකොට අපිට ලැබෙනවා 2 A sin ඝනය තීට සමානයි 3 වතාවක් සීරින A. එතන පළවෙනි කොටසට පිළිතුර ලැබුණා. දැන් අපි යමු දෙවෙනි කොටසට. අපෙන් අහන්නේ සීහිදී ප්‍රතික්‍රියාව. මේ අපිට ඕන නම් පුළුවන් මේ දීලා තියෙන අපේ පද්ධතිය කොටස් දෙකකට වෙන් කරගන්න. අවශ්‍ය නම් එහෙම කරන්න පුළුවන්, එහෙම නැතුවත් පුළුවන්. මේ සීහිදී ප්‍රතික්‍රියාව ඇති වෙන්නේ කොහොමද? සීහිදී ප්‍රතික්‍රියාව ඇති වෙන්නේ ඇත්තටම අපි CD දණ්ඩේ සමතුලිතතාවයේ සැලකුවතින් CD දණ්ඩ මත ක්‍රියා කරන R බලයත් CD දණ්ඩේ බරත් නිසා. අපි ඒ නිසා එකට ඒ රූප සටහන වෙනම ඇඳගමු. එතකොට මම එතන සීහිදී ප්‍රතික්‍රියාව සලකුණු කළා නැහැ. අනුකුත් බලපමණයි මම සලකුණු කරේ. මට ඒ ප්‍රමාණවත්. එතකොට අපිට ඉස්සෙල්ලාම ලියන්න පුළුවන් එහෙමනම් සීහිදී ප්‍රතික්‍රියාව මේ බල දෙකට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කළ යුතුයි. නැත්නම් සමතුලිතතාවයේ රැඳෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රතික්‍රියාව වෙන්නේ සීහිදී. හරියටම W බර සිරස්ස ඉහළට R බලය පහළ දිශාවට තීට කෝණයකින් ආනතව මේ විදිහට ක්‍රියා කරන්න අවශ්‍යයි. දැන් ඊළඟට අපි කලිනුත් R සොයාගෙන තියෙනවා. ඒ නිසා අපිට ලියන්න පුළුවන් මෙන්න මේ බල දෙක දැන් හරියටම තුල්ලයි විභේදණයෙන්. තිරස් දිශාවට R cosine theta සහ සිරස්ස පහළ දිශාවට R sin theta. අපි මේ බල දෙක විභේදනය කරලා බලමු. එතකොට ওই විදිහට ලැබෙනවා. දැන් ඒ වගේම ඕගලන්ට පේනවා සිරස් දිශාවට බල දෙකක්. ඉහළට W පහළට R sin theta. ඒ වගේම කලිනුත් අපි දැක්කා R සමානයි 3 W බෙදීම 2 sin theta. එහෙනම් අපිට පුළුවන් මේ ප්‍රකාශන ඔක්කොම සුළු කරගන්න. දැන් අවසානයේ අපි ලම්බක බල දෙකකට විභේදනය කරගන්නවා. R cosine theta, W අඩු කිරීම R sin theta නැත්නම් අනෙක් අතට අපිට ලැබෙනවා W බෙදීම 2. දැන් එහෙනම් අපි සූදානම් සීහිදී ප්‍රතික්‍රියාව අවසන් කරන්න. සීහිදී ප්‍රතික්‍රියාව බලමු අපි රූප සටහනක් ඇඳලා සිරස්ව පහළට W බෙදීම 2 බරක්. ඒ වගේම තිරස් දිශාවට R වතාවක් cosine theta. දැන් අපි සම්ප්‍රයුක්තය සොයමු. කැමති නම් අපිට පුළුවන් අර බල සමාන්තර ආශ්‍රය. මෙතනදී ලැබෙන්නේ ලම්බක බල දෙකක් නිසා ඍජු කෝණ ආශ්‍රයයක්. ඍජු කෝණ ආශ්‍රය සම්පූර්ණ කරන්න එතනින් අපිට ලැබෙනවා R cos theta සමානයි 3 W බෙදීම 2 sin theta cos theta. දැන් ඊට පස්සේ අපිට පුළුවන් මේකට ආදේශ කරන්න සුළු කරන්න. ඒ වගේම මේ කෝණය බීටා කියලා ගත්තොතින් අපිට ලැබෙනවා tan බීටා. tan අනුපාතය අපි ලියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදයේ W බෙදීම 2 බද්ධ පාදයේ R වතාවක් cosine theta. දැන් මම හිතන්නේ ඔයගලන්ට පුළුවන් R වෙනුවට ආදේශ කරන්න ඊළඟට සුළු කරන්න අපිට ලැබෙනවා 3/1 tan theta. ඒ නිසා ප්‍රතිලෝම tan සැලකීමෙන් බීටා කෝණය ඉදිරිපත් කරන්න පුළුවනි tan ප්‍රතිලෝම 3/1 tan theta බවට.
අපි ඒ වගේ තවත් ගැටලුවකට යොමු වෙමු. මම හිතන්නේ මේ ගැටලුව ඉදිරිපත් කරන්න අපේ ආචාර්ය ජයන්ත මහතා ඉතාමත් ආසයෙන් බලා සිටිනවා. බොහොම ස්තුතියි කපිල මහතාට. බලන්න මේ තියෙන අලුත් නිදසුන අපි කියවමු. බර W ද ජේ ගුරුත්වකේන්ද්‍රය ඒ සහ කේන්ද්‍රයේ සහ බී දිගති කොටස් දෙකකට බෙදෙන AB දණ්ඩක කෙළවරට සුමට පී නාදැත්තක් මතින් පැන්නූ දිග එල්වන ලුහු අවිතන්ත්‍ය තන්තුවක් යොදා සමතුලිතව ඇත. එසේනම් මේ දීලා තියෙන දත්ත ඇත්තටම කපිල මහතා කිව්වා වගේ රූප සටහනකට ගන්න එක ලේසි. අපි බලමු මේ දත් මේ තියෙන දත්ත භාවිතයෙන් මොකක්ද අපිට පෙන්වන්න තියෙන්නේ කියලා. අපිට පෙන්වන්න තියෙන්නේ මේ තියෙන ප්‍රකාශනය 2L වරක් cos APG සමානයි එදන B වරහණක් මේ වර්ගමූලය මේ ඇතුළේ තියෙන ප්‍රකාශන මේ තියෙන ටිකක් සංකීර්ණ වූ ප්‍රකාශනය තමයි අපිට මේ තියෙන දත්ත ඇසුරෙන් මේ පෙන්වන්න තියෙන රූප සටහන ඇසුරෙන්. හොඳයි, අපි රූප සටහනක් ඇඳගමු මේ දීලා තියෙන දත්ත අනුව. මුලින්ම අපි ගත්තොත් අපිට තියෙනවා P කියන නාදැත්තක් තියෙනවා, ඒ වටා ගිය තන්තුවක් තියෙනවා L දිගති, ඒ වගේම AB කියන දණ්ඩ තියෙනවා. අපි ඒ AB දණ්ඩ A සහ B කොටස් දෙකකට මෙහෙම බෙදිලා තියෙනවා ගුරුත්වකේන්ද්‍රය මත. නමුත් අපි මේක දණ්ඩ සැලකුවොත් අපි දන්නවා දණ්ඩ මත ක්‍රියා කරනවා බර කීපයක්. මුලින්ම දණ්ඩේ බර තියෙනවා W, ඒ වගේම තන්තුවේ ආතතිය තියෙනවා A සහ B ලක්ෂ දෙකේදී T හැටියට. ඊට වගේම B හිදී තන්තුවේ ආතතිය ඒ සහ B ආතති දෙකක් තියෙනවා. එතකොට ඒ ආතති දෙක තියෙනවා, එකම ආතතිය තියෙන්නේ T විදියට. මේ නිසා මේ ගැටලුවේදීත් බල තුනක් ක්‍රියා කරනවා. නමුත් අපි දන්නවා මේ බල තුන මෙසේ ක්‍රියා කරාට අපේ ක්‍රියා රේඛාව ඒකලක්ෂයක පිහිටන්න ඕන කියලා. ඒක නිසා අපි මේ රූප සටහනේ යම්කිසි අපහැදිලිතාවයක් තියෙනවා. මොකද මේ තියෙන බල අපි ඇඳගත්ත විදියට. ඒ නිසා අපිට මොකද G හරහා යන මේ දන්තුවේ බර ඒකරේඛීය වෙන්න ඕන. ඒක නිසා අපි මේ රූප සටහන පොඩ්ඩක් සකසගත්තොත් මේ තමයි අපේ නිවැරදි රූප සටහන වෙන්නේ. ඒ මේ රූප සටහන සැලකුවොත් අපිට දැන් පහසුවෙන් මේ ගැටලුවකේ විසඳීම සඳහා යන්න පුළුවන්. බලන්න මේ රූප සටහනේ අපි බල විභේදනය සැලකුවොත් අපි දණ්ඩ මත ක්‍රියා කරන තිරස් බලවල තිරස් විභේදනයෙන් අපිට මේ T අපි යොදා ගන්නා මේ කෝණ සඳහා තීටා සහ බීටා අතර සම්බන්ධයක් ලබා ගන්න පුළුවන්. අපි බලමු ඒ සම්බන්ධය මොන වගේ ආකාරයට වෙන්නේ කියලා. මේ තිරස් විභේදනයෙන් අපිට ගන්න පුළුවන් මේ ආතතියත් එක්ක ආතතිය සැලකුවොත් T sin තීටා කියන අගය සමාන වෙනවා T sin බීටාට. T කියන අගේ එක සමානයි ආතතිය, ඒක අපිට මේ කැන්සල් කළොත් නැත්නම් මේ ස්ථාවර සුළු කළොත් sin තීටා සමානයි sin බීටා වෙනවා. ඒ කියන්නේ අපිට ඇත්තටම මේ තීටා සමානයි බීටාගයක් වෙනවා. ඒ කියන්නේ ඇත්තටම හරියටම සමච්ඡේදනය වෙනවා මේ බරෙන් මේ නාදතරා යන බලය. එතකොට අපි ඒකෙන් PG රේඛාව ABG කෝණය AB කෝණය සමච්ඡේදනය වෙනවා. ඒ සමච්ඡේදනය වෙන මේ සැලකුවොත් සමච්ඡේදනය වෙන ගුණය සැලකුවොත් අපිට ඇත්තටම මෙන්න මේ අනුපාතය ලියා ගන්න පුළුවන්. AB AP PB තියෙන අනුපාතයේ AG සහ GB අතර අනුපාතයට සමාන වෙනවා. මේ ගුණය සැලකුවොත් අපිට මේ තව දුරටත් අපිට ලියා ගන්න පුළුවන් AG GB වල අගයන් අතරම අපිට දීලා තියෙනවා A සහ B කියලා. ඒ අගය මේ විදිහට ලියා ගන්න පුළුවන්. මේ ගුණය සැලකුවොත් අපිට සරල ප්‍රකාශනයක් ලබා ගන්න පුළුවන්. මොකද අපි දන්නවා AP ධන BB වල දිග L කියලා, නැත්නම් තන්තුවේ දිග L කියලා. ඒ සහ අර අනුපාත සැලකුවොත් අපිට AP ට ප්‍රකාශනයක් ලබා ගන්න පුළුවන් A බෙදීම A ධන B වරක් L කියලා. ඒ සමානවම අපිට PB ටත් ප්‍රකාශනයක් ලබා ගන්න පුළුවන් මේ විදියට. දැන් අපි මේ ඇත්තටම මේ හැම එකම දිගවල් දන්නවා. ඒක නිසා අපිට පැහැදිලිව මේ
APB කියන ත්‍රිකෝණයට කොසයින් සූත්‍රය භාවිතයෙන් අපිට ලබා ගන්න ඕන ප්‍රකාශනය ලබා ගැනීම සඳහා ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. කොසයින් සූත්‍රයෙන් අපි දන්නවා අපිට ලියන්න පුළුවන් මේ දණ්ඩේ AB වර්ග දණ්ඩේ පාදයේ දීකේ වර්ගය නැත්නම් මේ දණ්ඩේ වර්ගය සමානයි මේ අනිත් දන් දෙකේ වර්ගය ඍණ දෙවරක් A දණ්ඩ දෙකේ දිග වරක් කොසයින් APB කෝණය කියලා. මේ තියෙන මේ තියෙන මේ දිග සදා අපේ තියෙන ප්‍රකාශනය නැත්නම් දත්ත භාවිතා කළොත් අපිට පහසුවෙන් මෙහෙම ලියා ගන්න පුළුවන්. මේ ප්‍රකාශනයෙන් අපි තවදුරටත් සුළු කරගෙන ගියොත් ටිකක් සංකීර්ණවත් අපිට ඒක සුළු කරන්න පුළුවන්. මොකද මේ පොත් හරය එක සමානයක් මේ තියෙනවා වම් අත පැත්තේ. තවදුරටත් මෙහෙම සුළු කරගෙන ගියොත් අපිට මෙහෙම මේ ආකාරයට ලියන්න පුළුවන්. එහෙම සුළු කරගෙන ගිහිල්ලා දිගට දිගට අපිට මේ මේ හරය ඉවත් කර ගැනීමට නම් A දන B වල වර්ගයෙන් වැඩි කරන්න පුළුවන්. එහෙම වැඩි කළොත් අපිට දැන් අර තිබුණ සංකීර්ණ ප්‍රකාශනය ටිකක් සරල ආකාරයට ලියා ගන්න පුළුවන් මේ ආකාරයට. මේ තවදුරටත් අපිට මේ මේ ආකාරයට ලියා ගන්න පුළුවන් මේ මේ විදිහට සුළු කිරීමෙන් ඒ අපි රූපසටහන බලන්න පුළුවන්. ඒ රූපසටහනේ තියෙන දත්ත භාවිතයෙන් අපිට මේ ආකාරයෙන් පහසුවට ලියා ගන්න පුළුවන්. එලෙස තවදුරටත් මේ සුළු කරගෙන යන්න පුළුවන්. සුළු කිරීම ටිකක් සංකීර්ණ වගේ තිබුණත් ඔබලට ඒක කරගෙන යන්න පුළුවන්. මොකද ඒ රූප සටහන පැහැදිලිව අපේ බල ලකුණු කරගෙන අපි අවශ්‍ය හැම දත්තයක්ම අපිට තිබෙන නිසා. හොඳයි, මේ විදිහට සුළු කරගෙන යන්න දිගට දිගටම. අවසානයේ දැන් මේ වගේ ප්‍රකාශනයක් ලැබෙනවා ඔබලට. ඒ ප්‍රකාශනයත් සමග ඇත්තටම මේ අපිට අවශ්‍ය පිළිතුර අපිට ළඟා වෙන්න පුළුවන්. මොකද මේකෙන් අපිට උත්තර ගන්න තියෙනවා AB කියන දෙපැත්තට බෙදී මේ AB වලින් දෙපස බෙදීමෙන් අපිට අවශ්‍ය පිළිතුර ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ මේ මේ ගැටලුව පොඩක් සුළු කිරීමට තව පොඩ්ඩක් තියෙනවා. මොකද අපි දෙපස මේ වර්ගමූලය ලබා ගත යුතුයි. එහෙම ලබා ගැනීමෙන් තමයි අවශ්‍ය පිළිතුර ලැබෙන්නේ අවසානයේ. ඒ පිළිතුර ලබා ගත්තට පස්සේ අපිට මම හිතන්නේ මේ ගැටලුව පොඩ්ඩක් අර සුළු කිරීම තමයි අපි ටිකක් වැඩිපුර සාකච්ඡා කළේ. නමුත් ඒ යෙදීම ඊතරම්ම අපහසු නෑ. මොකද මේ අපිට හරියට රූපසටහන ඇඳ ගන්න පුළුවන් නම් ඒ සහ ඒ රූපසටහනට අදාළ දත්ත අපිට දීලා තියෙන දත්ත භාවිතයෙන් ලබා ගන්න පුළුවන්. හොඳයි, අපි මේ රාමු සැකල පිළිබඳ ගැටලු නිදසුන් කීපයක් සාකච්ඡා කරා. අපි තවත් මේ සංයුක්ත ගණිතයේ දෙවෙනි කොටස සඳහා එන තවත් මාතෘකාවක් ගැන සාකච්ඡා කිරීම සඳහා මම අප සමග පැමිණි දිනසුයා රොඩ්‍රිගෝ මහත්මියට මේ අවස්ථාව ලබා දෙනවා. එහෙනම් අපි ඊගාට බලමු සංයුක්ත ගණිතයේ එන ගුරුත්ව කේන්ද්‍රයේ සම්බන්ධ ගණිත ගැටලු කීපයක් සාකච්ඡා කරමින් එහි සිද්ධාන්ත පිළිබඳ අදහසක් ලබා ගැනීමට. මේ තිරයේ දිසෙන පුංචි උදාහරණ දෙකක් ඔගොල්ලෝ මොහොතකටවත් හිතලා බැලුවද ඇඟිල්ලකින් ඔරලෝසුවක් ඔසවා තබා ගන්න පුළුවන්ද කියලා. ගෙදරදී පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න මේ ඔරලෝසුව කොහොමද ඇඟිලි තුඩකින් රඳවාගෙන තිබීමට තිබිය යුතු අවශ්‍යතාවය කුමක්ද කියලා. ඒ වගේම අනිත් තව සෙල්ලම් බඩුවක් තියෙනවා. ඒක සෙල්ලම් බඩුව සිරස්ව පිහිටලා තියෙන වෙලාවට අංශුව පෙරලෙන්නේ නැතුව තිබෙන්නත් පොඩ්ඩක් ආනත වෙලාවට මෙම සෙල්ලම් බඩුව වැටී නොවැටීමට අවශ්‍යතාවය කුමක්ද කියලා ඔබලා ගෙදරදී පරීක්ෂණයක් විදිහට කරලා බලන්න. එහෙනම් අපි ගැටලුවකින් මේ සම්බන්ධව අධ්‍යයනය කරමු. ඔගලන්ට පේනවා ගැටලුව. අරය ඒ වන ඒ වගේම උස එච් වන කුහර ක්‍රේතුවක් දීලා තියෙනවා. ඒ වගේම එම කේතුවේ අරය ඒ වන පියනක් දමා සංයුක්ත වස්තුවක් සාදාගෙන තිබේ. එම එහි පාදය ඕහී සිට මෙම සංයුක්ත වස්තුවට තියෙන ගුරුත්ව කේන්ද්‍රයට ඇති දුර සොයන්න කියලා තමයි ගාන ගැටලුවේ මුලින්ම සඳහන් වෙලා තියෙන්නේ. ඒ වගේම මේ ගැට ගණනේ ගැටලු මේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටසෙන් කියවෙන්නේ
පාදයේ ගැට්ටේ ලක්ෂයකින් එල්ලා සමතුලිත විත සිරසට අක්ෂයේ ආනතිය සොයන්න කියලා. මේකත් අර ඉස්සෙල්ලා මම පෙන්නුවා වගේ පුංචි පරීක්ෂණයක්. අපි බලමු ගැට්ටෙන් එල්ලුවොත් ගැට්ටේ ලක්ෂයකින් මෙම වස්තුව එල්ලා තිබීමට අවශ්‍යතාවය කුමක්ද කියලා. ඊළඟට දෙවැනි කොටස H කියන්නේ උස දීලා උසට යම්කිසි සම්බන්ධයක් දීලා තිනවා H පිහිටන්නේ ඒ වාරයක් මූල 3යි කියලා. සංයුක්ත වස්තුවේ ස්කන්ධය සිම්පල් M කියලා දීලා තිනවා. ඒ වගේම කේතුවේ පාදය සිරසට බීටා කෝණයකින් ආනත වීමට කේතුවේ පාදයට සවිකල යුතු අංශුව සොයන්න කියලා තමයි තියෙන්නේ. ඊට පසු බීටා දැන් අපි බීටා කෝණය මෙන්න මේ ආකාරයට ලැබුණට පස්සේ M සඳහා ලැබිය යුතු අගය සිම්පල් M බව අපෝහණය කිරීමට තියෙනවා. මෙම ගැටලුවේ ඕගලන්ට පේනවා කොටස් දෙකක් තියෙනවා. එහෙනම් අපි දැන් බලමු මෙම ගැටලුව විසඳන්න. මෙම සංයුක්ත වස්තුව කොටස් දෙකකින් තියෙනවා කියලා මම කිව්වා. මුලින්ම කුහර කේතුවක් ඒ වගේම පියනක් රඳවලා තියෙනවා. මෙම සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය මුලින්ම අපි සොයා ගන්න ඕන. එහෙනම් මෙම ගුරුත්ව කේන්ද්‍රය ඇත්තටම මෙම කුහර කේතුවේ එක එක තැන්වල පිහිටන්න බෑ. මෙම සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටිය යුත්තේ OA කියන සම්මිතික අක්ෂය මත. එහෙම නැති වුණොත් මේකට වෙන්නේ මොකක්ද කියලා ඕගොල්ලෝ ඇත්තටම ගණිතයේ හදාරන දරුවන් විදිහට සිතලා බලන්න. අපි එහෙනම් O සිට ගුරුත්ව කේන්ද්‍රයට ඇති දුර x බා ලෙස ගමු. මොකද අපේ ගැටලුවේ අහලා තිබ්බේ O සිට ගුරුත්ව කේන්ද්‍රයට ඇති දුර සොයන්න කියලා. එහෙනම් අපි OG දුර x බා ලෙස ගනිමු. දැන් මුලදිම මම කිව්වා මෙම වස්තුව සංයුක්ත වස්තුවක් හැදිලා තියෙන කුහර කේතුවකින් ඒ වගේම පාදයේ වෘතයකින් සමන්විත වෙනවා. ඒ ආකාරයට තමයි වස්තුව සෑදිලා තියෙන්නේ. එහෙනම් අපි මේ වගේ මෙම ගුරුත්ව කේන්ද්‍රයේ සම්බන්ධ ගැටළු වලදී මේ වගේ ඇත්තටම වගුවක් පාවිච්චි කිරීම දූදරුව විදියට හරිම වැදගත්. ඇත්තටම මේකෙන් ගොඩාක් තොරතුරු අපිට ලබා දෙනවා. එන් අපි මුලින්ම ඒ වගුව හදාගමු. මුලින්ම වස්තුව ලකුණු කරන්න මෙම සංයුක්ත වස්තුව සෑදිලා තියෙන වස්තු ටික අපිට නම් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ සංයුක්ත වස්තුවේ ස්කන්ධ වෙනම ලකුණු කරනවා. ඊට පසු ගුරුත්ව කේන්ද්‍රයට දුර. දැන් මෙම ගැටලුවේදී O සිට අපිට අහලා කියලා තිබ්බේ ගුරුත්ව කේන්ද්‍රයට දුර සොයන්න කියලා. එහෙනම් ගුරුත්ව කේන්ද්‍රයට දුර අපි O සිට බලමු. මුලින්ම මේ වස්තුව හිතන්න, මේ වස්තුව මොන වගේ වස්තුවක්ද කියලා. මේ වස්තුව කුහර කේතුවක්. එහෙනම් මේකේ තියෙන්න පුළුවන් ශේෂ්ඨඵලයක් සම්බන්ධ. එහෙනම් ශේෂ්ඨ අපි එහෙනම් රෝ කියන එක නම් කරගමු ඒකක ශේෂ්ත්‍රයක තියෙන ස්කන්ධයේ විදිහට. කුහර කේතුවට අදාළව ස්කන්ධය වෙන්නේ 5AL රෝ. ඕගොල්ලෝ මං හිතන්නේ ඕ ලෙවල් කරනකොට උසස් මේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී කරපු දරුවෝ විදිහට ඔය ස්කන්ධය හොයන හැටි දන්නවා. ඊට පස්සේ කුහර කේතුවට ඕ සිට ඇති ගුරුත්ව කේන්ද්‍රයට දුර මේ ආකාරයට පෙන්වනවා. අපි එහෙනම් මුලින්ම බලමු මේ පිළිතුර ලැබුණේ කොහොමද කියලා. කුහර කේතුවට ඕ සිට ඇති දුර ගුරුත්ව කේන්ද්‍රයට. හරි, මෙහිදී අපි මුලින්ම කුහර කේතුවක් තියෙන්නේ. අපි මුලින්ම බලන්නේ මේ කුහර කේතුවේ පුංචි පොඩි අංශු වස්තුවක් සලකනවා. මෙම වස්තුව සලකලා එම වස්තුවට වස්තුව සැලකීමෙන් එම වස්තු කිහිපයක් එකතු වීමෙන් කුහර කේතුව හැදෙනවා. ඒ ආකාරයට තමයි මෙම ගාන අපි හදන්නේ. එහෙනම් මේකෙදි ඉතා කුඩා වස්තුව මොකක්ද? එහෙනම් අපි බලමු කුහර කේතුවකින් හදාගන්න පුළුවන් වස්තුව, කුඩා වස්තුව තමයි වලල්ලක්. ඒක තමයි රූපසටහනින් ඔයගලන්ට ලකුණු කරලා තියෙන්නේ. මේම වලල්ලේ array simple r අපි A සිට වලල්ලට ඇති උස simple x කියලා ලකුණු කරා. ඒ වගේම delta x පොඩි පළලකින් යුක්තව. ඒකක ශේෂ්ත්‍රයක ස්කන්ධයේ මෙහිදී රෝ ලෙස ගන්නවා. එහෙනම් ඊට පස්සේ රෝ ලෙස ගනිමු. අනුපාත ක්‍රමයට අපිට ගන්න පුළුවන් R බෙදීම A සමානයි X බෙදීම H ලෙස. ඒ ආකාරයෙන් අපිට වලල්ලේ අරය ලබා ගන්න පුළුවන්
AX බෙදීම H කියලා. මම ඊට පස්සේ මේ වළල්ලේ ඉතා කොඩා කොටසක් සැලකීමෙන් අපිට පුළුවන් dy කියන දුර delta y කියන දුර ලබා ගන්න. delta x බෙදීම delta y සමානයි cos alpha. එමගින් අපිට පුළුවන් delta y කියන ඇල උස ලබා ගන්න delta x බෙදීම cos alpha විදියට. දැන් අපි බලමු වලල්ලේ ශේෂ්ඨඵලය කොහොමද හැදෙන්නේ කියලා. වලල්ලේ පරිධිය 2πr විදියට ගන්න පුළුවන්. අර ඉතා කුඩා උස delta y විදියට ගත්තොත් අපිට වලල්ලේ ශේෂ්ඨඵලය 2πr වාරයක් delta y විදියට ලැබෙනවා. අපි මුලදී delta y කියන එක ලබා ගත්තා delta x බෙදීම cos alpha කියලා. එහෙනම් මෙතනට ඒක ආදේශ කර ගැනීමෙන් ඕගලන්ට මෙම පිළිතුර ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි ඊගාවට බලමු වලල්ලේ ස්කන්ධය කොහොමද ලබා ගන්නෙ කියලා. ස්කන්ධය කියන්නේ ශේෂ්ඨඵලයේ වැඩි කිරීම ඒකක ශේෂ්ඨ රෝ. වලල්ලේ ස්කන්ධය මේ ආකාරයට ලබා ගන්න පුළුවන්. ඊට පසු කේතුවේ ස්කන්ධය ලබා ගැනීමට නම් ඕගලන්ට පේනවා මම මුලදිමත් කිව්වා වලලු කිහිපයක් කපා ගැනීමෙන් අපිට පුළුවන් කේතුවක් සාදා ගන්න. එහෙනම් මෙම කේතුව සාදා ගැනීමට මේ වලලු සියල්ලේම එකතුව සලකා බැලීමෙන් අපිට කේතුවේ ස්කන්ධය ලබා ගන්න පුළුවන්. කේතුවේ ස්කන්ධය ලබා ගැනීමේදී ඉතා එක මේ වලල්ලක ස්කන්ධය එකතු කර අපි x සමානයි බිඳුවේ සිට h දක්වා එකතු කර ගැනීමෙන් සමේෂන් ලකුණෙන් ඔගලන්ට පේනවා ඇති මේ ආකාරයට phi a rho h බෙදීම cos alpha කියන සමීකරණය ලැබෙනවා. ඊට පස්සේ අපි බලමු a වටා අකේතුවේ ඇල උස සිම්පල් l විදිහට අපි මුලදීම රූප සටහනේ ලකුණු කරගත්තා. l කියන්නේ h සමානයි cos alpha ත්‍රිකෝණමිතික අනුපාත පාවිච්චි කර ගැනීමෙන් ලබා ගන්න පුළුවන්. කේතුවේ ස්කන්ධය මේ ආකාරයට phi a l rho කියලා අපිට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් හොයාගත්ත කේතුවේ ස්කන්ධය ඊට පස්සේ අපි බලමු a වටා වලල්ලේ ස්කන්ධයේ ගුණය ලබා ගන්නේ කොහොමද කියලා. අපි දන්නවා වලල්ලේ ස්කන්ධය 2πa rho x dx බෙදීම h cos alpha. ඒ වලල්ලට තියෙන a සිට තියෙන දුර සිම්පල් x. එවිට මේ ආකාරයට ඔබලාට ලැබෙනවා. ඊට පසු a වටා වලල්ලේ ස්කන්ධයන්ගේ ගුණනවල ඓක්‍ය ලබා ගැනීමට සියලුම වලලු වල ගුණන වල එකතුව ලබා ගත්තම හරි. එහෙනම් ඔගොල්ලෝ දැක්ක මුලින්ම x කියන එක තිබ්බේ වලල්ලට උස a සිට වලල්ලට ඇති උස. එහෙනම් මේ සියලුම වලලු වල එකතුව ලබා ගැනීමට නම් x සමානයි බිඳුවේ සිට h දක්වා අනුකලනය කර ගැනීමෙන් ඔබලාට මෙම වලලු වල ස්කන්ධයන්ගේ ගුණන වල ඓක්‍ය ලබා ගන්න පුළුවන්. මෙතන x වර්ගයේ අනුකලනය අපි දන්නවා x ගණනේ බෙදීම 3 කියලා. සීමා ආදේශ කර ගැනීමෙන් ඔබලාට මෙම පහතින් සඳහන් වෙල පිළිතුර ලැබෙනවා. දැන් අපි අපේ ගැටලුව වෙත යමු. දැන් අපි දන්නවා කුහර කේතුවක පිහිට දුර ඒ සිට කොහොමද ඕ සිට ඕ ලක්ෂයේ සිට. එහෙනම් දැන් අපි බලමු ගැටලුව දෙස යොමු වෙමු. ඊට පස්සේ අපි O වටා සංයුක්ත වස්තුව සැලකීමෙන් O වටා අපි ගුණනය ගමු. සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයට තියෙන ගුණනය සමානයි ඇත්තටම පද්ධතියේ එක් එක් කොටස් වලට සැලකීමෙන් ඒ O වටා O ලක්ෂයේ සිට එම පද්ධතියේ එක් එක් කොටස් වලට ගුණන ගත්තම ගුණනවල වීජයිකයට සමානයි. එම නීතිය පාවිච්චි කර ගැනීමෙන් ඔබලාට වම් අත පැත්තේ පේන සංයුක්ත වස්තුවට තියෙන ගුරුත්ව කේන්ද්‍රයේ ගුණනය phi a rho l ධන a වාරයක් x bar. මේ ඔක්කොම සියල්ලම අපි ලකුණු කරා. x bar කියන්නේ O සිට ගුරුත්ව කේන්ද්‍රයට ඇති දුර. සංයුක්ත වස්තුවේ ස්කන්ධයේ phi a rho l ධන a කියලා අපි අර වගුවෙන් පැහැදිලි කරගත්තා.
එහෙනම් දකුණු පසත් ඒ ආකාරයටම සුළු කර ගැනීමෙන් ඔබලාට පේනවා x බා සඳහා මෙන්න මේ ප්‍රකාශනය ලැබෙනවා. L සඳහා L කියන්නේ අපේ කුහර කේතුවේ ඇල උස ත්‍රිකෝණමිතික අනුපාත දැමීමෙන් ඔගලන්ට L සඳහා A වර්ගයේ ධන H වර්ගයේ සම්පූර්ණ වර්ගමූලය නිසා x බා තියෙන x බා සමීකරණයේ L තියෙන තැන් වලට මේක ආදේශ කර ගැනීමෙන් x බා සඳහා මෙන්න මේ ප්‍රකාශනය ලැබෙනවා. හරි, ඊට පස්සේ මේ ගැටලුවේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටසේ අපේ ඇසුවේ පාදයේ ගැට්ටේ ලක්ෂයකින් එල්ලා සමතුලිත විට සිරසට අක්ෂයේ ආනතිය සොයන්න කියලා. අපි හිතමු B කියන ලක්ෂයෙන් මෙම වස්තුව එල්ලුවොතින් මොකක්ද සිද්ධ වෙන්න ඕනේ? ඇත්තටම ඕගොල්ලෝ ගෙදරදි නිකන් වස්තුවක් අරගෙන ওই විදිහට එක තැනකින් එල්ලා බලන්න මුලින්ම ආරම්භයේම ඔයගොල්ලෝ මේ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයේ ලකුණු කරගන්න. ලකුණු කරගෙන කැමති තැනකින් ඔයගොල්ලෝ මේ වස්තුව එල්ලලා බලන්න ගුරුත්ව කේන්ද්‍රය කොහොමද පිහිටන්නේ කියලා. ඇත්තටම මේ වන් රූප සටහනින් ලකුණු කරලා තියෙන්නේ ඒ B වලින් අංශුව මේ B වලින් එල්ලුව විට ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටන්නේ ඔන්න ඔය සිරස් රේඛාව. සිරස් රේඛාව හරහා තමයි ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටන්නේ. ඒක ලස්සන ඕක රූප සටහනකින් මම පැහැදිලිව පෙන්නලා තියෙනවා. හරි, ඊට පස්සේ අක්ෂයේ සිරසට ඇල්ෆා කෝණයකින් ආනත නම් අපිට පුළුවන් tan ඇල්ෆා කියන එක x බා බෙදීම ඒ විදිහට ලියන්න. අපි මුලදීම x බා හොයාගත්තා. x බා කියන එක මෙතනට ආදේශ කර ගැනීමෙන් අපිට tan ඇල්ෆා සඳහා මේ ආකාරයේ පිළිතුරක් ලැබෙනවා. ඊට පස්සේ අපි h සමානයි a බෙදීම මූල තුන විට දෙවෙනි කොටසින් අපිට කියවෙන්නේ h සමානයි a වාරයක් මූල තුන විට x බා සඳහා අගයක් අපිට මේ ආකාරයට ලබා ගන්න පුළුවන් මූල තුනයි a බෙදීම තුනයි කියලා. අපි දැන් බලමු දෙවෙනි කොටස වෙත යොමු වෙලා h සමානයි a බෙදීම h සමානයි a මූල තුන විතදී සංයුක්ත ඒ ස්කන්ධයේ සිම්පල් එම් නම් කේතුවේ පාදයේ සිරසට බීට ආනත වීමට කේතුවේ පාදයේ කේන්ද්‍රයට සවිකල යුතු අංශුව කැපිටල් එම් අංශුව සිම්පල් එම් බව පෙන්වන්න තියෙන්නේ. අපිට බීට කෝණයක් දීලා තිනවා tan ඉන්වර්ස් මෙන්න මෙහෙම කියලා. හරි, දැන් අපි බලමු ඕහි කැපිටල් එම් සවිකල විට සිම්පල් එම් හා කැපිටල් එම් ඊ ගුරුත්ව කේන්ද්‍රය අපි හිතමු කැපිටල් G කියලා. එහෙනම් P වලින් LA සමතුලිත විට P තුලින් තමයි සිරස් රේඛාව G හරහා යන්නේ. ඒක මම මුලදිත් ඉස්සෙල්ලත් ඔයගලන්ට පැහැදිලි කරා. ඊට පස්සේ අපි බලමු O වටා ගූර්ණ ගනිමු සංයුක්ත වස්තුව සලකලා එක පැත්තකටත් ඊට පස්සේ පද්ධතියේ එක් එක් කොටස්වල ඇති වස්තුවලට කේන්ද්‍රයන්ගේ ගූර්ණවල වීජයිකයට සමානයි. මේක ආදේශ කර ගැනීම මේ කර ගැනීමෙන් ඔයගලන්ට පේනවා x' කියලා මම ලකුණු කරේ O සිට සංයුක්ත වස්තුවට O සිට ඇති ගුරුත්ව කේන්ද්‍රය. එහෙනම් මේකෙන් සුළු කර ගැනීමෙන් ඔයගලන්ට x' සඳහා මේ ආකාරයේ ප්‍රකාශනයක් ලැබෙනවා. හරි, ඊට පසු අපි tan b'ට සමානයි x' බෙදීම a මේක ඊට පස්සේ අපි x' සඳහාත් ලැබුණා අපිට අගයක්. ඒක ආදේශ කර ගැනීමෙන් ඔබලාට tan b'ට සඳහා m වාරයක් මූල 3 බෙදීම 3යි m දන කැපිටල් m කියලා අපිට ලැබෙනවා. මේකෙන් අපිට පුළුවන් tan b'ට දීලා තියෙන නිසා කැපිටල් n සඳහා සමීකරණයක් ලබා ගන්න. කැපිටල් m සඳහා මෙම් ප්‍රකාශනයේ හැකියතා සුළු කර ගැනීමෙන් ඔබලාට පේනවා ඇති කැපිටල් M සඳහා ලැබෙන්නේ සිම්පල් M. හරි, එහෙනම් අපි බලමු තවත් ගැටලුවක් මේ හා සම්බන්ධව සාකච්ඡා කිරීමට මම ඒ සඳහා ආරාධනා කරනවා අපේ ගණිත අධ්‍යන අංශයේ කපිල සර්ට. සර් මේ සඳහා ගණිත ගැටලුවක් සාකච්ඡා කරාවි. ගොඩක් ස්තුතියි. එතන අපි බලමු තව ගැටලුවක් පිළිබඳව. එතන මේ ගැටලුවේ මුලින්ම තියෙනවා මේ විදිහට
අරය සිම්පල් ඒ ඌ ඒකාකාර ඝන අර්ධගෝලයක කේන්ද්‍රය. එහි සම්මිතික අක්ෂය මත ආධාරකයේ කේන්ද්‍රයේ සිට 3A බෙදීම 8 දුරකින් පිහිටන බව පෙන්වන්න. මේ සම්මත ගැටලුවක් මම හිතන්නේ බොහෝ විට අපිට මේව සාධනයකින් තොරව අවශ්‍ය වෙලාවක යොදා ගන්න පුළුවන්. නමුත් මේ ගැටලුවෙන් කියනවා මේක පෙන්වන්නේ නිසා අපි ප්‍රථමයෙන් මේක සාධනය කරන්න අවශ්‍යයි. ඊළඟට මේ ගැටලුවේ තව කොටසක් අපිට තියෙනවා. මොකද ඒ කොටස එකම ඒකාකාර ද්‍රව්‍යයකින් සැදි ඝන අර්ධ ගෝලයක සහ ඝන ගෝලයක් දිග 2L සහ ස්කන්ධයේ සිම්පල් M වූ ඒකාකාර දණ්ඩක දෙකලවරට අපේ පහසුවට රූපයකුත් දීලා තියෙනවා. අපි පස්සේ රූපයට යොමු වෙමු. රූපයේ දක්වන ආකාරයට අර්ධ ගෝලයේ සම්මිතික අක්ෂය දණ්ඩ සහ ගෝලයේ කේන්ද්‍ර එකම සල් රේඛාවක් මත පිහිටන පරිදි දෘඩ ලෙස සවිකිරීමෙන් සංයුක්ත වස්තුවක් සාදා ඇත. මචන් දැන් අපිට පුළුවන් ඒ රූපෙට යොමු වෙන්න. එතකොට දැන් දකින්න පුළුවන් ඒ රූපය. එතකොට මේ රූපයෙන් ගොඩාක් දේවල් පැහැදිලි. ඒ අමතර විස්තර අපිට ඇත්තටම අවශ්‍ය නැහැ. අර කුඩා ගෝලයේ අරය සිම්පල් R, විශාලයේ තියෙන්නේ අර්ධ ගෝලයක් අරය දෙකයි R. ඊළඟ සම්බන්ධ කරලා තියෙනවා සිහින් දණ්ඩක්, දණ්ඩේ දිග 2L. ඊට අමතරව ඒවායේ ස්කන්ධයන් අපි දන්නවා. ඊළඟ අපිට අවශ්‍ය කරන්නේ අර්ධ ගෝලයේ ආධාරකයේ කේන්ද්‍රයේ සිට අර පහළතම පේනවා ඕ ලක්ෂය. මේ ඕ ලක්ෂයේ සිට මේ සංයුක්ත වස්තුවේ ස්කන්ධ කේන්ද්‍රය 6N1 8R3L දුරකින් පිහිටන බව පෙන්වන්න. එතකොට කලිනු දිනේශ මහත්මිය කිව්වා වගේ දැන් මේ වස්තුවත් අපි ඊළඟට එල්ලනවා. කොහොමද මෙම සංයුක්ත වස්තුව තිරසට තීට කෝණයකින් ආනත අචල තලයක් මත අර්ධ ගෝලයේ ආධාරකය තලයේ ස්පර්ශ කරමින් තබා ඇත. අපිට පුළුවන් මේක එක් එක් හැඩයට තියන්න. අපි මෙතන එල්ලන්නේ නැහැ, එක් හැඩයකට තියෙනවා. එතන මේකේ සමතුලිතතාවය පිළිබඳ තමයි අපි අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ අපිට පේනවා තව දෙයක්. ලිස්සා යාම වැළක්වීමට ප්‍රමාණවත් ඝර්ෂණ බලයක් තියෙනවා නම් අපිට කියනවා මේ ආනත තලයේ ආනතිය tan θ කුඩයි 12R බෙදීම 8R දන 3L වෙන්න පුළුවන් කියන එක. එහෙම නැත්නම් වස්තුව පෙරලෙන්නේ නැහැ. ඊළඟ විශේෂ අවස්ථාවක් L සමානයි 4R බෙදීම 3, ඒ වගේම θ සමානයි 5 බෙදීම 6යි. එහෙමනම් මේ සංයුක්ත වස්තුව පෙරලෙන්නේ නැති බවත් සංයුක්ත වස්තුව මත ආනත තලය මගින් යොදන අභිලම්භ ප්‍රතික්‍රියාවේ විශාලත්වයත් අපිට සොයන්න කියනවා. එතන මේ ගැටලුව පසුගිය උසස් පෙළ විභාගයේ 2013 වසරේ ලැබුණු ගැටලුව තමයි මේ තියෙන්නේ. මම හිතන්නේ මේ කොටස ඕකලන්ට ඉතාමත් පහසුවෙන් හදන්න පුළුවන්. මුලින්ම අපිට තියෙන්නේ මොකද්ද? ස්කන්ධ කේන්ද්‍රයේ සෙවීම කුහර අර්ධ ගෝලයක. අර කලින් සඳහන් කරා වගේ අපි මෙතන කරන්නේ මොනවාද? අංශු මාත්‍ර ලබා ගැනීම පහසුම දේ තමයි. සමමිතික අක්ෂ තියෙනවා නම් අපිට දකින්න පුළුවන් ඒක සමමිතික අක්ෂයක්. අර්ධ ගෝලයේ තලයට ලම්බකව හරියටම තියෙනවා OC අක්ෂය. ඒ නිසා මේක ස්කන්ධ කේන්ද්‍රයේ පිහිටන්නේ OC මත. අපිට ඒ වගේ තව හොයාගන්න පුළුවන් නම් පහසුයි. නමුත් මේ වෙලාවේදී බෑ. ඒ නිසා OC අක්ෂයේ මත යම්සි දුරකින් අපි හිතමු X bar, Y bar කැමති විදිහට ලකුණු කරගන්න පුළුවන් මේ ස්කන්ධ කේන්ද්‍රය පිහිටනවා. එතන අපි කරන්නේ මොකද්ද? මේ ඝන වස්තුව සරල වස්තු බවට පත් කර ගැනීම. කුඩා වස්තු, ඒ කියන්නේ ඊටමත් අංශු මාත්‍ර වස්තු වලින් නැවතත් මේ වස්තුව ගොඩ නැගීම. ඒ විදිහට තමයි අපි ස්කන්ධ කේන්ද්‍රය සොයාගන්නේ. ඒ සඳහා කලින් දිනුෂ් මහත්මිය කිව්වා වගේ අපිට පුළුවන් හරියටම අර්ධ ගෝලයේ ආධාරකයට ලම්බකව තලවලින් අපිට මේක වෙන් කරගන්න. එතකොට මෙතනදී මොනවද ලැබෙන්නේ? මේ වගේ රූප අපිට හිතේ මවා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඇඳලා බලන්නත් පුළුවන්. අපිට ලැබෙනවා කුඩා තැටි. සෝරි, මේක ඝන ගෝලයක්. ඒ නිසා මෙතන ලැබෙන්නේ ඇතුළත පිරිලා. ඒ නිසා අපිට ලැබෙනවා කුඩා තැටි. එතකොට දැන් මේ විදිහට බෙදීමෙන් පස්සේ x දුරකින් සහ ඝනකම ඩෙල්ටා x වන කුඩා තැටියක් ගැන තමයි අපේ අවධානය. එතන අපිට කියන්න පුළුවන් ඉස්සල්ලාම් තැටියට තියෙන දුර x කියන එක අපි දන්නවා. ඒ වගේම මේක ඝන අවස්ථාවක්. ඒ කියන්නේ ඇතුළත පිරිලා. ඒ නිසා පරිමාව සලකන්න අවශ්‍යයි. ඒකක පරිමාවක ස්කන්ධය ρ. ඒ වගේම තැටියේ අරය පයිතගරස් නියමයෙන් සොයා ගන්න පුළුවන් a වර්ගයේ අඩු කිරීම x වර්ගයේ වර්ගමූලය. එහෙමනම් තැටියේ පරිමාව හරස්කඩ ශේෂ්ඨ ඵලයේ ගුණ කිරීම උස ඝනකම ඩෙල්ටා x වලින් ගුණ කරන්න පුළුවන්. ඊළඟ ස්කන්ධයෙන් ගුණ කරන්නත් පුළුවන් ඒකක පරිමාවක ස්කන්ධය නැත්නම් ඝනත්වයෙන්. ඒ නිසා අපිට ලැබෙනවා අර කුඩා තැටියක ස්කන්ධය.
ඊළාට අපිට පුළුවන් මේ කුඩාතැරි සියල්ලම එකතු කිරීමෙන් තමයි සම්පූර්ණ ඝන අර්ධගෝලය සකස් වෙන්නේ. ඒ නිසා මේ තැටි සියල්ලේම ස්කන්ධය. ඔයගලන්නේ කැමති නම් මෙතනදී අපිට ඔය මේ අනුකලනේ ඉතාමත් පහසුවෙන් අගයන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දන්නවා මේ වගේ අර්ධගෝලයක් කියන්නේ සම්මත වස්තුවක්. අර්ධගෝලයක ස්කන්ධය 3/2 ගණනේ ඒ සූත්‍රය යොදා ගන්නත් පුළුවන්. ඊළාට අපිට යන්න පුළුවන් ඒ තැටි ඇති කරන එක් එක් ස්කන්ධය නිසා ඇතිවන ගුර්ණයට. එතකොට මේ ගුර්ණ සියල්ලන්ගේ ඓක්‍යය අපි මේ සඳහා ප්‍රකාශනයක් ලියමු. ඒ නිසා අපි කලින් සොයාගත් ස්කන්ධය ඊට පස්සේ දැන් අපිට මේ සියල්ලම එකතු කරන්න පුළුවන්. මේ සිග්මා අංකණය යටතේ ඇත්තටම අපි අනුකලනයට යන්නේ අංශු මාත්‍රයක් ඒකේ ගුර්ණය තමයි අපි මේ දිගටම එකතු කරගෙන යන්නේ. මම හිතන්නේ ඊළඟට ඉතාමත් පහසුවෙන් අනුකලනයේ x සහ x ගණයේ කියන ශ්‍රිත තමයි අනුකලනය කරන්නේ. ඒ නිසා අවසානයේ සුළු කිරීමෙන් පිළිතුර ලැබෙන පයි වතාවක් රෝ ඒවල 4 වෙනි බලය බෙදීම 4ක්. ඊළඟට දැන් අපිට පුළුවන් මෙන්න මේ ප්‍රතිඵලය යොදා ගන්න. සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයේ ගුර්ණය සමානයි එක් එක් කොටස් වල ඇති කරන ගුර්ණ බල ඓක්‍යය. ඉතින් මේ දෙපැත්තේ ප්‍රකාශන සඳහා අගයන් ආදේශ කරන්න. එතන ඊළඟට අපිට පුළුවන් සුළු කරගන්න. ඊළඟට අපිට ලැබෙනවා එහෙමනම් මේක සුළු කරගත්තොතින් x බා සමානයි 3a බෙදීම 8යි කියන පිළිතුර. හොඳයි අපි එහෙනම් දෙවෙනි කොටසට අපි යොමු වෙමු. මේ දෙවෙනි කොටසේ අපිට බලන්න පුළුවන් මේ රූපේ අපිට පහසුවෙන් පුළුවන් ඕලක්ෂයේ සිට සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය සොයාගන්න. අර්ධගෝලයේ අපි ගත්තදින් කලින් සොයාගත්ත 3a බෙදීම 8යි දැන් අර්ධගෝලයේ ආරය 2r. ඒ නිසා අපි ඒ වෙනුවට 2r ආදේශ කරමු. ඒ වගේම මේ රූපයේ සම්මිතිකත්වයක් යොදා ගන්න පුළුවන් හරියටම සම්මිතික අක්ෂය මත ගුරුත්ව කේන්ද්‍රය. අපි වස්තුන් කිහිපයක් සලකනවා කුඩා ගෝලය, කුඩා දණ්ඩ, සිහින් දණ්ඩ, අර්ධ ගෝලය. ඊට පස්සේ අපිට පුළුවන් එක් එක් වස්තුවේ ස්කන්ධ පිළිවෙලින් ලියා ගන්න. ඒ වගේම ස්කන්ධ කේන්ද්‍රයට දුර පහළතම ලක්ෂයේ ඕ ලක්ෂයේ සිට තියෙන දුර තමයි අපි මේ ලියලා තියෙන්නේ. ඊළාට අපිට පුළුවන් එක් එක් වස්තුව ඇති කරන ගුර්ණය සමානයි සම්ප්‍රයුක්ත වස්තුව නැත්නම් සංයුක්ත වස්තුව ඇති කරන ගුර්ණය. ඉතින් මේ වගේ සමීකරණයක් ලියන්න පුළුවන්. ඊළාට අපිට පුළුවන් m ඉවත් කරන්න. ඊළාට අවසානයේට අපිට පුළුවන් ওই විදිහට අපිට අවශ්‍ය පිළිතුර කලා එළඹෙන්න. ඊළාට අපි හිතමු මේ රූපේ මේ සංයුක්ත වස්තුව ආනත තලයක් මත තියලා තියෙන වෙලාව. මේ වෙලාවේදී මොකද වෙන්නේ? සංයුක්ත වස්තුව මත බාහිර බලය ඒ ටෙපිටින් ගියොතින් සමතුලිත නැහැ. නමුත් ඒ නිසා අපිට මෙතනින් ලැබෙනවා OH කියන දිග 2r වලට වඩා කුඩා වෙනවා. ඉතින් මේක සුළු කිරීමෙන් අපිට පුළුවන් අපිට අවශ්‍ය කරන පිළිතුර කරා එළඹෙන්න. අවසානයේදී තියෙන අපේ ප්‍රතික්‍රියාව සොයන්න පමණයි. ඒ නිසා හරි මේ ටික සුළු කරගන්න පුළුවන්. ඊළඟට අපි අන්තිම රූප සටහනට යොමු වෙමු. එතන බල විභේදනය කරන්න පුළුවන්. විභේදනයෙන් අපිට ලැබෙනවා මේ ප්‍රතික්‍රියාව r සමානයි මූල 3 බෙදීම 2 mg. මම හිතන්නේ ගැටලුවට දැන් අපි පිළිතුර සපයලා අවසන්යි. මම හිතන්නේ අද දිනේ ඔබලා ගුරුත්ව කේන්ද්‍රය පිළිබඳව ස්කන්ධ කේන්ද්‍රය පිළිබඳව සංධිකල දඬ පිළිබඳව ගැටලු කිහිපයක් සාකච්ඡා කරා. ඔබලාගේ දැනුම දිනු වෙන්න ති කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ පිළිබඳ වැඩිදුර දැනුවත් වෙන්න තව කරුණු විමසන්න උසස් පෙළ විභාගයෙන් අවශ්‍ය පරිදි සුදුසු ප්‍රතිඵල උසස් ප්‍රතිඵල ලබා ගන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම සුබ දවසක්. ආයුබෝවන්.